දින කිහිපයක් තිස්සේ ආගන්තුක චීවරධාරියෙක් මැල්සිරිපුර නගරයේ පින්ඩපාතේ වැඩීමට පුරුදුව සිටියා. මොහුගේ ගමන් විලාශය හැසිරීම් රටාව හා ආමන්ත්‍රණය කරන ආකාරය අනිකුත් භික්ෂුන් වහන්සේලාට වඩා හත්පසින් වෙනස් ස්වරූපයක් ගෙන තිබුණා. ওই පුද්ගලයා බාරක ළඟ ඉඳලා පින්ඩපාතේ ගියා පාරේ දුවගෙන ගිහින් ඒ වෙලාවේ මම කතා කරලා ඇහුවා භික්ෂු අඳුරුම් පතක් ගැන සම්බන්ධ කිසිම දෙයක් තිබුණා. ඊට පස්සේ මම එයාව පිටත් කළා යවනවත පින්ඩපාතේ නැපයි කියලා. දැන් අද උදේත් මැල්සිරිපුරට නගරයේ තුල පින්ඩපාතේ යනකොට මම ඒ සම්බන්ධයෙන් නැවත කතා කරලා විමසන් පස්සේ මට රළු ආකාර ප්‍රතිචාර දක්වුවා. විස්තර හොයලා බලනකොට මම පෙත්තා කියන නම පවිතා කරනවා. ඒ වගේම පැවිදි නමක් නැහැ. පැවිදි නම වශයෙන් තියෙන අමරසිංහ ආරච්චිලාගේ අමරසිංහ කියලා නමක්. මොහු වසර 7ක් හොරසල්ලි අච්චු ගහලා බන්දරාගාරගත වෙලා ඉඳලා තියෙනවා. දැනට බැංකු පොතේ රුපියල් ලක්ෂ 7ක්, ඒ වගේම අතේ රුපියල් 15000ක් පමණ තියෙනවා. අනතුරුව මෙම ව්‍යාජ චීවරධාරියා පිළිබඳ තීරණයක් ගැනීම සඳහා ඔහු ගොකරැල්ල පොලිසිය මගින් ප්‍රදේශයේ අධිකරණ සංඝනායක හිමි වැඩවසන විහාරස්ථානයේ වෙත රැගෙන ආවා. ඒක තමයි සිවුර ගලවලා යනවද එහෙම නැත්නම් උසාවි යනවද? දලාලි සිවුර. ඔයාලා සිවුර පොරවන්න මේ කියන්නේ ඔයාලා සිවුර පෙරෙන්නේ පොරවන්න මම. නෑ නෑ කවුරුත් නෑ. කවුරුත් නෑ. දැන් මේ හාමුදුරුවෝ ඔයාලා කැලිම මේවා මුලකින් වෙනුමේ ඔයාලා ගලවන්න ඕනේ. ඔය නබල අපි ඔබට ගලවන්නේ. හරි ඔයාලා බැලුවේ. මම කවුද බැලුවේ? හරි 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 දැන්ම කරන්නේ වැඩේ. දැන් ගන්නවද නේද? හරි. කඩේ ගිහලා ගන්නවා මම ගල් දිනන නේද? ඔව් ගල් දිනන මම බල දාතියි. කරනවා. එන්න තමයි ඉදි ඕනේ. එයාගේ ගිහි ඇයිඩෙන්ටි කාඩ් එක තියෙනවා. ඕ ඕ ඕ ගන්න බා ගන්න බා එකක් වගේ නියන්න. එහෙනම් මගේ පොත්පත් පොත්පත් බඩු ගන්න. පොත්පත් පොඩි ගුරියක් දෙන්න උදාන. එහිදී එම පුද්ගලයා ජීවත් වූ ප්‍රදේශයට යලි ඇරලවන ලෙසටද පොලිස් නිලධාරීන්ට උන්වහන්සේ උපදෙස් ලබා දුන්නා. හොරට සිවුරු පොරව ගත්තේ උන් රට හැමතැනම ඉන්නවා සම්මාදම් කරනවා නොයේ අපචාර කරනවා. බුද්ධ ශාසන අමාත්‍යාංශයක් කියලා එකක් තියෙනවා ඒකෙන් කරන කිසිම වැඩක් නැහැ. මහානායකවරු මහපදවිය කියලා තියාගෙන ඉන්නවා ඒ අය ශාසනේ දියුණුවට පැවැත්මට කරන කටයුත්තක් නැහැ.